Woman.
වෙනස්කම්. එකක් දැක්කද වැඩක් නැහැ, දෙකක් දැක්කද වැඩක් නැහැ. අපි මහන්නේ වෙනස්කම් ඔක්කොම කීයක් තියෙද නිසා අපි වෙනස්කම් ගන්න පරිස්සමට බලලා සියලු වෙනස්කම් අපි දකින්න ඕනේ. හොඳට බලන්න කඩවනේ මේකේ තියෙනවා මෙතන ත්‍රිකෝණ හතර. මෙතන තියෙනවා කියන්න පාකේන කඩවු. මෙන්න මෙතන එක වෙනස්කමක් නේද? ආන්නේක වෙනසක් අපි සොයාගත්තා. ඔයාලත් ඒක ලකුණු කරගන්න ඕන කඩවු වගේ. ඒ වෙනස ඔයාලත් ලකුණු කරගන්න. ඔයාලට ආයෙත් පේනවද මෙන්න මෙතනයි මෙතනයි වෙනසක් තියෙනව නේද? මේ කොටස විහාත් ඇවිල්ලා මෙහෙම තවත් කොටසක් එන්න ඕනේ. ආන්න ඔයාගත්තා මෙන්න කඩවු වෙනස්කම් එකක්. මෙන්න කඩවු වෙනස්කම් දෙකක්. හොඳ පුරුදු වෙයි යහපත්.
1 2 3 4 ආන්න බැලුවොත්
මේ එකයි දෙකයි සෙට් වුණාම මෙහෙම ත්‍රිකෝණයක් එනවා. අපි හොයන්න බලන්නේ එකයි දෙකයි සෙට් කරා නම් අපි ලියනෝ දෙකයි තුනයි. මේ හොඳට ඇස්සරම බලන්න අපේ වැටවු දෙකයි තුනයි සෙට් කරාම හැදෙන්නේ ත්‍රිකෝණයක්ද? ආනවා මේ දෙකයි තුනයි ගන්න බෑ නේද? ආයි බාර තුනයි හතරයි පුළුවන්ද? එහෙනම් පුළුවන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. එහෙනම් ඔයාලට පේනොත් මේ පුංචි ත්‍රිකෝණ දෙක දෙක යා කරලා හදා ගන්න පුළුවන් ත්‍රිකෝණ කීයක් ආවද? දෙකයි, මෙයායි, මෙයායි දෙකයි. ඊට ලොකු වේව බලන්න. තුන තුන බලන්න. එක දෙක තුන. හැදෙන්නේ ත්‍රිකෝණයක්ද? මේ ත්‍රිකෝණයක්ද? නෑ. පැති හතරක් තියෙනවා. ගන්න බෑ. දෙක තුන හතර. මේ හැදෙන්නේ ත්‍රිකෝණයක්ද? නෑ. එයා ගන්න බෑ. ලොකු වෙන බලන්න කොහෙනම්? එක දෙක තුන හතර. ත්‍රිකෝණයක්ද? ත්‍රිකෝණයක්ද? නෑ. ඒක නිසා යා ගන්නත් බෑ. මේ හතරයි මේ දෙකයි ඔක්කොම කියන හයයි. ඔන්න බලන්න පැටවු හදාගන්න හදාගන්න වැරදි උත්තරේ තියාගෙන ඉන්න එපා හදාගන්න. රයිට්. ඔන්න බලන්න පසුගිය අවුරුද්දේ ශිෂ්‍ය අර්ථ විභාගෙට මේ රටාවේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ඔයාලට මතක ඇති. බලන්න මොකද කියවන්නේ? ත්‍රිකෝණය සාධාරණගත හැකි ඉරටු කැපරි තුන සහිත පිළිතුර තෝරන්න. ත්‍රිකෝණයක් සාධාරණගත හැකිද නැතිද? හැකි. හැකි. බලන්න මේ ඉරටු කැපරි තුන ත්‍රිකෝණයක් හදන්න පුළුවන්. හැබැයි කටවනේ මේ තුනෙන් ත්‍රිකෝණයක් හැදෙනවාද? නෑ. හදලා බලන්න ඕන නම් මේ ඉරටු කැපරි මේක මෙහෙම තියෙද්දි මේ ඉරටු කෑලි දෙකේම දෙකම එකට හේතු කරත්තේ මෙයාට වඩා කෙටි නේද? මේ දෙකම එකට හේතුණා මෙයාගේ ටිකට වඩා අඩුයි. එහෙනම් හොඳට ඔයාලට තේරෙනවා මේ තුන එකට සෙට් කරාම මෙයා මෙහෙම තිබ්බනම් මේ දෙක දිවුවම ඒ දෙක මෙහෙම ඇවිල්ලා එකට හේතු වෙනවද? අතර මගින් අතර වෙනවද? අතර මගින් අතර වෙනවා. ඒ නිසා හේතු කරන්න බෑ. අපි හේතු කරන්න ලාභ මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා මෙතෙන්ද යනවා මිසක් මෙහෙම ගිහිල්ලා එකක් මෙහෙම වෙයි එකක් මෙහෙම වෙයි ත්‍රිකෝණයක් හැදෙන්නේ නෑ. ඒ නිසා එයාව ගන්න බෑ. එහෙනම් මේකෙන් ත්‍රිකෝණයක් හදන්න බෑ. තුන්වෙනි අවස්ථාවක් බලන්න. එකක් පුතේ මේ දෙකේම දිග එකතු කරාම මෙයාට වඩා අඩුයි නේද? එහෙනම් ඒ තුනත් එකට හේතු වෙන්නේ නැහැ. දෙවෙනි උත්තරේ බලන්න. මේ දෙක එකට හේතු වුණාම මේ දිගට වඩා වැඩි නේද? එහෙනම් එයා මෙහෙම තියන මේ කොටස් දෙක මෙහෙම වුණාම ත්‍රිකෝණයක් බවට හැදෙනපත් වෙනෝ නේද? ඒ නිසා මෙයා තමයි ගන්න පුළුවන් උත්තරේ. කාට හරි පැටලෙන්න මම මේ කියන දේ හිතා ගන්න බැරි නම් එයා මොකද කරන්නේ? මේ ඉරටු කෑලි කඩලා වියදමක් යන්නේ නැහැ. වේලිච්ච ඉරටු කෑලි කීපයක් මේ ප්‍රමාණ වලින් කඩලා ආන්නේ ටික සෙට් කරන බැලුවම Tamanටම වැටෙයි කාගෙන්වත් ආන්න ඕන නෑ. නෑ. හරිද? උත්තරේ දෙක. අපි අමු 10. මොකද අහන්නේ? ත්‍රිකෝණාශ්‍රයක් සාධාරණගත හැකි නෙවෙයි. මොකද? නොහැකි. ඉරටු කැපරි සහිත පිළිතුර තෝරන්න. ඔයාලා තේරෙනවද? ත්‍රිකෝණාශ්‍රයක් යන
ඒ විදිහකට හදාගන්න පුළුවන් නේද? ඔව් පුළුවන් නේද? මේකත් පුළුවන් නේද? ඔව් පුළුවන්. මේකෙත් පුළුවන්ද? බෑ මේකේ පාද හතරම ඉරණු කෑලි හතරම එකම සමානයි නේද? එහෙනම් මේකෙන් හැදෙන්නේ ත්‍රිකෝණාශ්‍රයක්ද සමතලාශ්‍රයක්ද? ඔ මේකෙන් හැදෙන්නේ සමතලාශ්‍රයක් ඒ නිසා උත්තරේ ගන්න පුතා මොකද්ද? වද පළවෙනි උත්තරේ ආන්න අපි මුල් රටාවේ ගැටලු 10 සාකච්ඡා කළ ඉවර කළා. පළවෙනි අභ්‍යාසයේ යටතේ මම ඔයාලට දීලා තියෙන ගැටලු 10 අපි සාකච්ඡා කරන්න ඉවර කළා. ඊළඟට පැතවුනේ දෙවෙනි අභ්‍යාසයේ යටතේ අපි තවත් පුංචි ගැටලු 11 ඒ නිසා මේක සමානයි.
පරිගණකයා. නාසයෙන්ද සම්බන්ධ වෙන්නේ නෑ. මේ සම්බන්ධයක් නෑ. සම්පූර්ණ ගණිතය මොකද්ද? දෙවෙනි උත්තරය. ඔබට මේක කතා කරනවා. අපි අද ඉස්සරහට 3 සහ 4 ප්‍රශ්නවල වෙනස් රූපය තෝරා ගන්නනේ. 3 හා 4 ප්‍රශ්නවල වෙනස් රූපය තෝරන්න. මොකද්ද මේ වෙනස? හොඳට බලනවා මේ වගේ ඒවායි ගොඩක් වෙලාව ගන්න යන උත්තරේට අහවල ආයෙත් බලන්න. වෙනස් තියෙන්නේ කොයිවද? මෙන්න මෙහාගේ මේ දෙක වෙනස් නේද? මේ පැත්තට තියෙන්නේ, මේ පැත්තට තියෙන්නේ. මෙයාගේ මෙතන වෙනස් නිසා උත්තරේ ගමු දෙය මොකද්ද? 1. මම ගොඩක් වෙලාව ගන්න නැහැ. ඒ වගේ ප්‍රශ්න මම උත්පලින් කරගෙන යනවා. 4. හොඳට ඇස්සම බලන්න වෙනස්කම කොයිවද තියෙන්නේ? ඔයාලට පේනෝනේ පැටවුනේ දෙවනි රූපයේ මෙන්න මෙතන මේ ආපුනේ. ඒ නිසා මෙතන වෙනසක් තියෙන නිසා අපි දෙවනි උත්තරේ ගන්න. ඊළඟ අපේ පැටවුනේ අංක 5 ප්‍රශ්නවල හිස්තැන් වලට ගැළපෙන රූප යුගල පිළිවෙලින් නැති පිළිතුර. එහෙනම් මෙතෙන්ට ගැළපෙන රූපය, මෙතෙන්ට ගැළපෙන රූපය. ඔයාලා පේනොත් මෙතන තනියම තියෙන්නේ මේවයි දෙක දෙක වෙලා. එහෙනම් මේවයි තුන තුන තියෙන්නේ. එහෙනම් මෙතන ත්‍රිකෝණ තුනක් නම් මෙතෙන් කරන ඕනේ මොකද්ද? ප්‍රවුම් තුනක්. මොකද්ද? ප්‍රවුම් තුනක් එන්න ඕනේ. මෙතන ආපහු පටන් ගන්නේ ත්‍රිකෝණ වලින්. එහෙනම් මෙතන තියෙන ප්‍රවුම් හතරක් නිසා, කොටු හතරක් නිසා මෙතෙන් තත්ෙන්න ඕනේ පැටව මොකද්ද? ත්‍රිකෝණ කියන්න. ත්‍රිකෝණ හතරක්. එහෙනම් එහෙම තියෙන්නේ කියවෙන උත්තරේද? තුනයි ත්‍රිකෝණ හතරයි කියන්නේ තුන්වෙනි උත්තරය. තෝරගන්නතේ තුන්වෙනි උත්තරය. හරි. අප මේ වාගේ අපල තාත්තලා ෆෝන්ස් වල දේට ගැලින්දලා චුට්ටක් එන්නේ කරනෝනේ. මෙන්න මේ ප්‍රශ්නේ උදේ පුංචි අල්පාරුවක් කියන ප්‍රශ්නයක්. උත්තරේ හොයන්න කියන කොට තමයි උත්තරේ නැතුව ටික වෙලාවක් හොයන්නේ. නේ? ඔය එහෙම වෙනස් සම්බන්ධිත ප්‍රමාණ කරන හේතුව තමයි ළමයි වැඩකෙලි දෙන්න ඕනේ. සර් නෙමෙයි, අම්මලා තාත්තලා නෙමෙයි, ළමයි වැඩවල යෙදෙන්න ඕනේ. හිතන්න ඕනේ, උත්තර සොයන්න ඕනේ. දකින්නකොට උත්තරේ පේන්න ඕනාවක් නැහැ. උත්තර සොයනකොට තමයි අපිට වැඩ පුළුවන් වෙන්නේ. ඒ නිසා පැටවුනේ මේ රටාව දැක්කද කොහොමද මේ රටාව එන්නේ? එතකොට මේ රටාව එන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න. මෙතන ඔයාලට පේනවා මෙයා මුලට ඇවිල්ලා නේද? Q මුලට ආව මොකද්ද වෙන්නේ? Q S E මෙන්න මේ හැටි. ඊළඟ අවස්ථාවේ බලන්න මුලට ඇවිල්ලා තියෙන්නේ කවුද? ඒ දැන් මේ දෙවැනියට තියෙන එක්කෙනා මුලට ආව. ඊළඟ මොකද එන්න ඕනේ? මෙන්න මේ E නේද පුතේ. E මෙතන මුලට ආවම හැදෙන්නේ මෙහෙමයි පුතේ. ඊ මෙතෙන්ට එනවා නේද? මේ Q මෙතන තියෙනව නේද? පොඩ්ඩක් හදාගන්න. Q මෙතන, ඊගාට කවුද? S මෙතන, ඊළඟට මේ හැදෙන මෙහෙම තියෙනවා. මෙන්න මෙතන චුට්ටක් ඔයාලා හදාගන්න ඕනේ. මෙන්න මේකේ මේ දෙක S Q වෙනුවට Q S කියලා හදාගන්න චුට්ටක්. දැන් ඔයාලා ගැටලුව निराකරණය වෙයි. ගැටලුව निराකරණය වෙයි. අනේ ඊගොල්ලෝ මොකද වෙන්නේ? ඊගොල්ලෝ වෙන්නේ දැන් මෙයා මුලට ආවා, මෙයා මුලට ආවා. එතන ඊගොල්ලෝ මොකද වෙන්නේ කවුද? මෙන්න මේ හතර වෙලියට තියෙන මේ හැදේනේ. එයා මෙහෙම මුලට ගේන්නේ. එයා මුලට ආවා වෙන්නේ මොකද්ද? එයා මුලට වෙනවා E මෙතන ඉන්නවා, Q මෙතන ඉන්නවා, S මෙතන ඉන්නවා. එහෙනම් මේ ඉස්සර දෙන්න ඕනේ කවුද? මෙන්න මෙයා. මේ උත්තරේ මෙයා E Q S. අන්නයි එක ඉස්තරක් ඔයාලා ගත්තා. ඊගොල්ලෝ බලන්න ආපහු සරයා මෙයාගේ මෙයා හැදෙන්නේ කොහොමද? මෙන්න මේ I මුලදයි යන්නේ.
මෙතන මුලට ආවේ ඊ නම් ඊළඟට කවද මුලට එන්න ඕනේ මේ කියුවේ නෝනේ මෙයා මෙතන ගියේ යා මෙතන ගියාම මොකද වෙන්නේ මුලටම කියු වෙනවා ඊගා කවද මේ ඊ ඉන්නවා ඊළඟට මෙයා ඉන්නවා ඊළඟට එස් ඉන්නවා ආන්න හොඳට බලන්න මෙයා මුලට එනවා මෙයා මුලට එනවා මෙයා මුලට එනවා අයි බලන්න මෙයා මුලට ආවා මෙයා මුලට ආවා ඒ විදිහට යයි එහෙනම් උත්තරේ එන්නේ Q E මේ ඇදේ S එහෙනම් මෙන්න මේ උත්තරේ නේද උත්තරේ ගැලපෙන හොඳට බලන්න හරිය බලන්න ආමිතිය විතරක් නෑ ඇහෙන් බලලා සිතෙන් හිතලා උත්තරේන විදිය තමන් දකින්න උත්සාහ කරන්න. හරි නේද? හරි පුතේ. අපි ආපු එකට 7 වෙනි ප්‍රශ්නේ රටාව සොයාගෙන යමු. නේද? 7 වෙනි ප්‍රශ්නේ රටාව සොයාගෙන යමු. අංක 7 8 ප්‍රශ්නවල මේ රටාව අපි ගන්න තියෙන්නේ. මේක එච්චර අමාරු නෑ පුතේ. අපේ විස්තර තියෙන තැන බලන්න. මේ මෙතන විස්තර තියෙන්නේ. මේ රටාව දැක්කද? රටා කීපයක් කියනවා 2 3 4 5 නේ මෙතන 6 9 12 නේ 6 9 9යි 9 9 12යි ඒ වගේ ඔතින් 12 9 කියන 15 නේ එහෙම ගන්න පුළුවන් නේ 12 6 18යි 18යි 6 24යි 24යි 6යි 30යි එහෙම ගන්න පුළුවන් නැත්නම් 6 2 12යි 9 2 18යි 12 2 24යි 15 2 30යි ඒ විදිහට ආවා මෙතන දෙන්නේ කීයද 15 ගන්න පුළුවන් නේ උත්තරේ ගන්න 15 කියන්නේ පළවෙනි උත්තරය හරි අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට හොඳින් බලන්න මේ 8 විවිධ පැති වලින් බලන්න චුට්ටක් විතර හතරේ පැටවුන්ට ඒ රටාව හිතන්න චුට්ටක් අමාරු වෙයි. මම එහෙම රටාවල් අල්ලන්නේ ටිකක් ළමයි වෙහෙස වෙන්න ඕන නිසානේ. නිකාම්ම කම්මැලිකමට කාල බීල හිතර ඉන්න අයට මේ වගේ වැඩක් දුන්නම චුට්ටක් එයාලා ඒක යෙදෙනවා. ඒක හරි හොඳයි. බලන්නේ මෙතන නම් ඉස්තැන. රටාව සොයාගත්තා ඉන්නවද? අර ක්ලාස් එකේ වල නැති නිසා රටාව උස්සන්න කිව්වට වැඩක් නෑ. මේ රටාව ඔයාලට නක්ෂකට උවැලි. මට සැකයක් තියෙන සොයාගත්තේ. දූල පුතාලද නැත්තම් අම්මල තාත්තලද කියලා දන්නෙත් නැහැ. මේ කමක් නෑ. මේ රටාව ඉන්නේ මේ වැලත්තේ හොඳට අහලා ගන්න හොඳ බලන්න. මේ ධාතුන හැදෙන ක්‍රමයක් තියෙනවා. ධාතුන හැදෙන්නේ පුතේ මෙහෙමයි. මෙයා මෙයාගේ වුණ වෙලා බලන්න දෙක දෙකෙම ගුණ කරාම කීයද හතර මෙයා මෙයාගේ වුණ වෙලා තුන තුනෙම ගුණ කරාම කීයද නවයයි මම කිව්වේ මෙයා මෙයාගේ වුණ කරන්න දෙවලක් දෙක හතර මෙයා මෙයාගේ වුණ කරන්න තුනක් තුන නවයයි ආන්න පැටවුනේ නවයයි හතරයි එක තුනම තමයි සෑදෙන්නේ මොකද්ද හැබැයි මෙතෙන්ට ආගියාට වැඩක් නැහැ. ඒ රටාව මෙතෙන්ට ආගියනවද කියලා බලන්න බලමු. අද බලමු. හතර හතරෙන්ම චක්‍රේ මතකයිද? 16යි. පහෙන්ම පසර පහ 25යි. ආන්න පැටවුනේ 16යි 25යි එකතු කරාම 41යි නේද? එහෙනම් මේ ඒ රටාව පාවිච්චි කරන්න 6 36යි. එහෙනම් මේ මෙතන හැදෙන සංඛ්‍යාවයි මෙතන හැදෙන සංඛ්‍යාවයි දෙක මෙතුණාම 85 වෙන්න ඕන. 85 මෙතන දිනනවා කීයද? 36යි. තව කීයක් මෙතන හදා ගන්න ඕනද? හා 5 6 9යි 7 3 4 එහෙනම් මේ සංඛ්‍යාව මේ සංඛ්‍යාවෙන්ම ගුණ කරාම උත්තරේ 49ක් වෙන්න ඕන. හොඳ පැටවුවගේ හිතන්න 49 ලැබෙන්නේ පැටවුනේ කීය Q
හිස්තැන්වලට ගැලපෙන වචන අපි දාන්න ඕනේ. හැබැයි මෙතේ මේව කටපාඩම් වෙන්න ඕනේ නැහැ. කවිය කියවන බැලුවාම අපිට සිතෙනවා මෙතෙන්ද මේක ගැලපෙනවා. මෙතෙන්ද මේක ගැලපෙනවා කියන එක එවලි සිතලා ගන්න. එවලි ඉඳලා ගන්න. බලන්නේ සඳ පායයි අඳුර මොකද ගැලපෙන්නේ? අඳුර මැකේ කියන ගැලපේ සඳ පායනකොට අඳුර මැකෙනවා. කුමුදු පිටේ සුවඳ හමයි. එන වඩා ගැලපෙන්නේ මොකද්ද? මේක නේද? ඒ කියනවා සඳ පායයි අඳුර මැකේ. කුමුදු පිටේ සුවඳ හමයි. කුමුදු පිටේ සුවඳ හමයි. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි වඩා ගැලපෙන වගේ අපිට පේන්නේ නේද? එන උත්තරේ ගන්න කොටව තුන. අපි අඳාය අඳුරු වලා පලා දුසින් බලන්න ආදර්ශ කවියක්. අඳුරු වලා පලා දුසින් ඇදෙන ඇදෙන රිදීද වැහිද අනාගතයේ විදී ගැලපෙන වගේ එනවා. අඳුරු වලා පලා දුසින් ඇදෙන රිදී වලා දෙසින් අඳුරු වලා ඉවත් වෙලා ගිහිල්ලා රිදී පාට වලා දිස්න ගාන ලස්සන වලා ලෙසින් සිප් සතරෙන් ලබා දෙනුම්. සිප් සතරෙන් ලබා දෙනුම් මොකද ගැලපෙන්නේ? අනාගතයේ ගෙනෙයි කිනුම්. අපතේ අනාගතයේ ගෙනෙයි කිනුම් මොකද කියන්නේ? අර අඳුරු වලාකුළු ඉවත් වෙලා රිදී වලාකුළු පාටලා එනෝ වගේ අපේ ජීවිතත් අපේ අනාගතෙත් සාර්ථක වෙන්නේ, ලස්සන වෙන්නේ, බබලන්නේ මොනවයින්ද? මෙන්න මේවයි. මොකද්ද? සිප් සතරනේ ඉගෙන ගන්නා දෙයින් තමයි කවදා හරි දවසක අනාගතේ අපි බබලන්න ගන්න, දීප්තිමත් වෙන්න ගන්න. තේරුණා නේද? ඒ නිසා අපි පැටවුනේ මේ ඉගෙන ගන්න දේවල් වල තියෙන අගය, වටිනාකම. දැන් අම්මලා තාත්තලා කොච්චර කෑ ගැහුවත් ඔයාලට පිටචරම තේරෙන්නේ නැතුව ඇති නේ? අම්මලා කියන නිසා අපි කරන හැම දෙයක්ම අපිටම දැනෙන්න ඕන, අපිටම හිතෙන්න ඕන, පුංචි කමට අපිටම තේරෙන්න ඕන. අනාගතේ අපි හොඳ තැනකට යන්නේ, අපේ ජීවිත සාර්ථක වෙන්නේ දැන් පුංචි කාලේ හරියට ඉගෙන ගත්තොත් කියන එක මේ වෙලාවේ සර් ඔයාලට නැවත මතක් කරනවා. හරි නේද? හරි. වෙන උත්තරේ ගන්න පළවෙනි උත්තරේ රිදී අනාගතේ කියන පළවෙනි උත්තරේ දිගට ඉඩක් අහන්න උත්තර එක මම වෙන්නේ. හරි. අවසන් පස්සේ තියෙන්නේ රූපයේ පාට කර ඇති කොටසට සමාන භාවය දැක්වෙන පිළිතුර මොකද්ද? පාට පේන පුංචි කොටස් කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පුංචි කොටස් 8කින් කීයක් පාට වෙලාද? 1යි 2යි 3යි 4යි. 8ෙන් 4යි. ඔච්චරද? 8ෙන් 4. දැන් චෙක් කරලා බලන්න පැටවුනේ 8ෙන් 4 කියන උත්තරයක් අපිට හම් වෙනවද? නෑ නේද? ඒ නිසා අපි 8ෙන් 4 කියන උත්තරේ නැති නිසා ඒකට ගැළපෙන ඒ අගයට සමාන වෙනත් උත්තරයක් දිහා බලමු නේද? උපපත්තියේ ප්‍රමාණයට සමාන උත්තරයක් ආන් අපිට තේරෙන්න පැටවුනේ දෙකින් දෙක කියන්නේ භාගයක්. අටෙන් හතර කියන්නේ මොකද්ද? ඒ භාගයක් නේ. පාංගෙඩියකින් අටෙන් හතරක් කෑවත් දෙකෙන් දෙකක් කෑවත් පාං භාගයක් නේද කන්නේ. ඒ නිසා උත්තරේ ගන්න බටා මොකද්ද? දෙකෙන් දෙක කියන තුන්වැනි උත්තරය. දෙකෙන් දෙක කියන තුන්වැනි උත්තරය. ඔතේ අපි දැන් ඕනේ එක පත්‍රයට අදාළ
බෑදම මුටි වෙනසක් කරා අද ටියුට් එකේ මම වැඩි තැනක් දීලා තියෙන ඉත්තේ විෂයන්ගෙන් මවකස විෂයයට. එතකොට අපි අද මවකස පොඩස් ගොඩක් ඔයාලට කතා කරලා තියෙන හැම ගොඩක් වෙලාවෙන් ගත වෙන්නේ දැන් ඔයාලා කරලා තියෙන්නේ විශේෂයෙන්ම ඔයාලගේ සිංහල අච්චු පොත සිංහල පෙළ පොත වැඩියෙන් මතක් වෙන්න ඕන නිසා ඔයාලට මොනවාරි පාඩම් කරේ වැඩි දෙයක් තියෙනම් Tamanta මේක කරනකොට මතක් වෙනවා. අනේ මේ කොටස තාමුඩක් පාඩම් කරගන්න නම් හොඳයි කියනවා. ආන් ඒ නිසා අපි අද ප්‍රශ්න පත්‍රයේ මවකස වලට විශේෂයෙන්ම තෝරගත්තේ සිංහල අච්චු පොතේ කොටස් කිහිපයක් දැන් හොඳට ඔයාලා කරද්දී කවුරුත් දෙක්ුවේ පෙර කරලා නැත්නම් දැන් බෝඩ් එක බලලා අපි
ඒ අදහස මතුවෙන්න
නොදන්නා දන්නා මාළු
මම ඉතා සුන්දර ස්ථානයක් වන
හරි ඉතින් බලමු තේ මෙන්න මේ කොටස් ටික 3 සහ 4 පන්තිවල ඔයාලගේ පුරුවක් පොතේ දීලා තියෙන නියමිත ඔයාලට අදාළ විරුද්ධ පද ටිකයි ඉතින් දීලා තියෙනවා සමානාර්ථ පද වෙන ඔයාලම එක එක පොත් ඔයාගෙන විශේෂයෙන් මේ දවස්වල මොකද දැක්කා වලේ වාදිතේ මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් කියන්න ඕන දෙයක් මේක ගොඩාක් හරි මඟ පෙන්වීමක් නැති නිසා අහු වෙන දේවල් කරනවා විශේෂයෙන් ඔය අපිට මාධ්‍ය වලින් ලැබෙන දේවල් අපේ ෆෝන් වලට වෙබ්සයිට් වලින් එන දේවල් අපි අහු වෙන ඔක්කොම කරනවා සමහර සර්ල දාන දේවල් එක සර් කෙනෙක් දානවා තව සර් කෙනෙක් ඒක අරන් අටවටේ දානවා එක ස්කෝලෙකින් දානවා get it
නිවස. ගෙදර නිවස. පාද මාර්ගය. පාද මාර්ගය. කැලෑව වනය. කැලෑව වනය. ඇස් නෙත් නේ. ඇස් නේ. උදෑසන හිමිදිරිය. උදෑසන හිමිදිරිය. කුරුල්ලා පක්ෂියා. කුරුල්ලා පක්ෂියා. පපුල පාදය. පපුල පාදය. වතුර ජලය. වතුර ජලය. පොත ග්‍රන්ථය. පොත ග්‍රන්ථය. කර්මයේදී එතකොට අපි මුදියාද අපි ඔයාලත් එක්ක අතර පන්තියේ දූල පුතාලත් එක්ක මේ ප්‍රශ්නපත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරගෙන ගියා. ඉතින් අපි බෑග්‍රවුන්ඩ් එක ටිකක් අපි වේගෙන් කතා කරන්න ඇති. මොකද කාලයත් එක්කනේ අපි වැඩ කරන්නේ නේද? ලොකු ප්‍රශ්නපත්‍රයක් තියෙනකොට ඒක සාකච්ඡා කරන ප්‍රශ්න සංඛ්‍යාව වැඩි වෙනකොට අපි පොඩ්ඩක් ඉක්මනින් කතා බහ කරනවා. ඉතින් අපි බෑග්‍රවුන්ඩ් හොඳට අහගන්න පුංචි උපදේශයක් මම දෙන්නම්. දැන් ඔයාලා ප්‍රශ්නපත්‍රය කරා තේරෙනව මගේ කොච්චර හරිද? කොච්චර අනුබාධ කරන්න තියෙනවද කියලා අදන්ව පැටව දක්ෂම ළමයි ඉන්නවා. එයාලගේ ගොඩාක් කාරියදී සමහර අය කිපයක් වැරදි ඇති. ඒත් අපි අතර ඉන්නවා වැඩි ප්‍රමාණයක් වරද්දන යාළුවොත් ඉන්නවා. හරි නේද? ඉතින් හැමෝටම මම කියන්නේ මේ දේවල් එකවරක් කළා මේ ටියුට් එක ෆයිල් එකක් අස්සේ දාලා තියන්න නැතුව පැටවනේ වරද්දපු දේවල් අපේ දැනුමට පාඩම් කරන් දේවල් නැවත නැවත දවස් කීපයක් ගියා මායි පළලා. ඒ වගේම දේවෝපිය විශේෂයෙන් මේ දැනුමට අදාළ දේවල් මුලින් අපි ප්‍රශ්න පත්‍රයේ දුන්නම ඉන්පස්සේ දේවෝපියම ළමයින්ගෙන් ලියවන්න ඕනේ වාචිකව. කුස්සිය වැඩ කරන ගමන් ළමයෙන් වචන